අයි බොන් මේ වෙලාවේ බැංකුව YouTube channel එක බලන ඕගොල්ලෝ හැමෝටම. ඔන්න ඉතින් අද අපි වීඩියෝ එකෙන් ගෙනාවා ඉතාමත්ම අඩු පොලියකට ඕගොල්ලන්ට ගන්න පුළුවන් බැංකු ලෝන් එකක් පිළිබඳ විස්තර. ඉතින් ඕගොල්ලෝ දන්නවා මේ දවස්වල සාමාන්‍ය විදියට ලංකාවේ බැංකුවකින් ණය මුදලක් ගන්න ගියොත් ඕගොල්ලන්ට ගෙවන්න සිද්ධ වෙන පොලිය අනුපාතිකය 30%කටත් වඩා වැඩි බව. ඉතින් ඒ වගේම සමහර බැංකු මේ දවස්වල සාමාන්‍ය විදියට ණය දෙන එකත් නතර කරලායි තියෙන්නේ. ඉතින් මේ වගේ අවස්ථාවක ඉතාමත්ම අඩු පොලියකට ඕගොල්ලන්ට ගන්න පුළුවන් බැංකු ලෝන් එකක් පිළිබඳ විස්තර තමයි අද අපි වීඩියෝ එකෙන් අරගෙන ඉන්නේ. ඉතින් ආරාධනා කරනවා දිගටම මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා. ඒත් එක්කම තවත් පොඩි ඉල්ලීමක් තියෙනවා. ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලනවා නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. මොකද එතකොට තමයි YouTube එකෙන් ඔයාලා වගේ අය අතරට මේ වීඩියෝ එක අරන් ඉන්නේ. හොඳයි අපි යමු අද අපේ වීඩියෝ එකට. ඉතින් ශ්‍රී ලංකා මහ බැංකුව තමයි මේ නියෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන්නේ. ඉතින් මේ නියෝජනා ක්‍රමයේ නම තමයි නව සපිරි ග්‍රාමීය නියෝජනා ක්‍රමය. ඉතින් මේ පිළිබඳ සාමාන්‍ය තොරතුරු මොනවද කියලා කිව්වොත් මේක ඉතාම පොලියට එහෙමත් නැත්නම් පොලි සහනාධාර ක්‍රමයක් මත ක්‍රියාත්මක වන ණය මුදල. ඉතින් මේ ණය මුදල ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා කිව්වොත් මේ ණය මුදල හම්බෙන්නේ සුදුසුකම් සහිත ගොවි මහතුන්ට. ඒ වගේම ශ්‍රී ලංකා මහා බැංකුව අනුමත කරපු බැංකුවල දිවයින පුරහපීටි ශාඛාවලින් මෙම ණය මුදල ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙම ණය යෝජනා ක්‍රමයේ යටතේ සුදුසුකම් ලබන ණයකරුවන් කවුද කියලා කිව්වොත් වගා කිරීම සඳහා සුදුසු ඉඩමක් තියෙන ඕනම ගොවි මහතෙක් මෙම ණය මුදල ලබා ගැනීම සඳහා සුදුසුකම් ලාභියෙකු වෙනවා. ඉතින් ශ්‍රී ලංකා මහ බැංකුව තෝරාගත් භෝග වර්ග වගා කිරීමට විතරයි මෙම ණය මුදල ලබා දෙන්නේ. ඒගොල්ලෝ කෙටි කාලීන භෝග වර්ග 33ක් සඳහා මෙම ණය පහසුකම ලබා දෙනවා. ඒවා මොනවද කියලා ගත්තොත් වී, මිරිස්, ලුණු, කව්පි, මුංගැට, කුඩු, සෝයා බෝංචි, බඩඉරිඟු, කුරක්කන්, රටකජු, තල, සූර්යකාන්ත, අර්තාපල්, බතල, මඤ්ඤොක්කා, කිරියල, වම්බටු, තක්කාලි, බීට්න්, බෝංචි, ගෝවා, කැරට්, බණ්ඩක්කා, මාළුමිරිස්, ලීක්ස්, රාබු, නෝකෝල්, වැටකළු, කරවිල, පතෝල, වට්ටක්කා, ඉඟුරු, උක් වගේ කෙටි කාලීන භෝග වගා කිරීම සඳහා මෙම ණය පහසුකම ලබා දෙනවා. ඒ වගේම ගෙවතු වාගාවන් සහ මම අර කලින් කියපු කෙටි කාලීන භෝගවල පැලතවාන් පවත්වාගෙන යාමටත් මෙම ණය මුදල ලබා දෙනවා. ඉතින් මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ලබා දෙන උපරිම ණය මුදල කීයද කියලා ගත්තොත් කෙටි කාලීන භෝග 33ට ලබා දෙන්නේ රුපියල් 504,000ක උපරිම ණය මුදල. ඒ වගේම ගෙවතු වගාවන් වලට රුපියල් 40,000ක ණය මුදල. ඒ වගේම පැලතවාන් කරගෙන යන අයට රුපියල් ලක්ෂ 5ක ණය මුදල. ඉතින් මේ ණය මුදලේ ප්‍රමාණය භෝගය අනුව වෙනස් වෙනවා. ඉතින් මෙම ණය මුදලේ පොලි අනුපාතිකය සහ ණය ආපසු ගෙවීමේ කාල සීමාව ගැන කතා කළොත් මෙම ණය මුදලේ පොලි අනුපාතිකය වෙනවා 100:8. ඒ වගේම ආපසු ගෙවීමේ කාලය ගැන කතා කළොත් ගෙවතු වගාවන්ද ඇතුළත් නො කෙටි කාලීන භෝග සඳහා ණය ආපසු ගෙවීමේ කාලය දින 270ක් විතර වෙනවා. ඒ වගේම උක් භෝගය සඳහා පමණක් ණය ආපසු ගෙවීමේ කාලය දින 365ක් වෙනවා. ඉතින් ඕගොල්ලන්ට මෙම ණය මුදල ලබා ගන්න පුළුවන් මූල්‍ය ආයතන මොනවද කියලා කිව්වොත් ඕගොල්ලන්ට මෙම ණය මුදල ලබා ගන්න පුළුවන් ලංකා බැංකුව, මහජන බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, හැටන් නැෂනල් බැංකුව, කමර්ෂල් බැංකුව, යුනියන් බැංකුව, සෙලාන් බැංකුව, සම්පත් බැංකුව, සනස සංවර්ධන බැංකුව, ජාතික සංවර්ධන බැංකුව, ඒ කියන්නේ NDB එක, DFCC බැංකුව, HDFC බැංකුව සහ කාගිල්ස් බැංකුව යන බැංකු වලින් ඔයාට මෙම ණය මුදල ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට මෙම ණය මුදල පිළිබඳව වැඩි විස්තර දැනගන්නට ඕන නම් ශ්‍රී ලංකා මහා බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව සම්බන්ධ කරලා මෙම ණය මුදල පිළිබඳව වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඒ වගේම ඕගොල්ලන්ට පුළුවන් ශ්‍රී ලංකා මහා බැංකුවේ ප්‍රාදේශීය කාර්යාල සම්බන්ධ කරගෙන තවත් තොරතුරු දැනගන්න. ඉතින් ඔයා ගොවිතැන් කරන කෙනෙක් නම් මේ අවස්ථාවෙන් ඕගොල්ලන්ට ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. මොකද 108%කට වගේ ඉතාමත්ම අඩු පොලියකට මෙව ණය මුදල ඕගොල්ලන්ට හම්බෙනවා. ඉතින් සාමාන්‍ය ණය පොලිය අහස උසට වැඩි මේ කාලයක 108%කට ණයක් ගන්න පුළුවන් කියන්නේ ඉතාමත්ම ලොකු වාසියක්. ඉතින් මේකේ තියෙන පොඩි අවාසියකට තියෙන්නේ සාමාන්‍ය මේ හරහා දෙන ණය මුදල සාමාන්‍ය ලක්ෂ 5කට වගේ තමයි උපරිම සීමා වෙලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් ශ්‍රී ලංකා මහා බැංකුවට කතා කරලා තවත් මේ ලෝන් එක පිළිබඳ තොරතුරු දැනගන්න. ඉතින් අපි මේ තොරතුරු ලබා ගත්තේ ශ්‍රී ලංකා මහා බැංකුවේ
වෙබ් අඩවියෙන් ඉතින් අපි හිතනවා ගොවිතැන් කරන ඕගොල්ලන්ට අද අපි මේ ගෙනපු තොරතුර ඉතාමත් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් ආදරෙන් ඉල්ලා සිටිනවා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් මේ දැම්ම subscribe කරන්න. ඒ වගේම ඔයා මේ video එකට කැමති නම් මේ video එකට like එකක් දාන්න. ඒ වගේම තවත් කෙනෙකුන්ට බලන්න මේ video එක share කරන්න. ඉතින් මේ වගේම ඉතාමත් වැදගත් video එකකින් අපි ඉතාමත් ඉක්මනටම හමු වෙමු. ගිහින් නම් සුබ දවසක්.